නස්නේනානගේ ඉදිරි රක්ෂකවලල්ලහ ්‍රස්වවාීින් රැදි සිටින ප්‍රදේශ අතර පැති පරතරය අවමවීම නිසා ඔවන්ගේ ඇස හස නොවේ ඉදිරියට අමතරමක් අපහසු ක්‍රියාව. අදඋද ඇසනහින විටත් ලතිනන් කර්නල් සජීවසෙන්රත්්‍යාපානන පන්සි අනුතුන බලසේනාවේ එකකොස්සන ගැමුණුහෙවා බලයිනයේ සොල්දාදුවන් ඉදිරි ආරක්ෂකවලල්ල ශක්තිම කිරීමේ යේදීසිටිය. ත්‍රස්වදී රැදි සිටින ස්ථානයට ඉතාමත් මාසනයෙන් පිහි ඉදිරි ආරක්ෂක වල් බයයි. අසවාදන් පලමු මරග මරන බෝ්ු ප්‍රහාහරය එල්ල කළේ මෙම ස්ථානටයි. පලමු රගෙන මරන බෝම්ප සහි තයාත්‍රාව මුපුපරාගේ මෙම ස්ථානයේද. ෝට්ුව නිීක්ෂණ වීමත් සම යදහදාව සියල්ල අවි ූද දෙසට හරවා මුූදු කොට යාත්‍රාව වෙත ැඩි ප්‍රහරයක් එල්ල කළලා. වෙල්ල ීේට අසන්න වත්ම ප්‍රහරයෙන් බෝට්ටුව පුරා විනාශූ බවයි හමුදාව පවසන්නේ මෙතනට පු ගන්නපේ 2සන් ගන්නපරේ ඉතුර බෝට් දෙක පහරයක් එල්ල කරඇදේ එඇම් බෝට් දෙක. එකක් මුහදරදාලා අනිත්්‍ය ගොඩබීමට දාලා. අපේ ස්සරාථයන මෙය ඉදිරි අරක්ෂවාට ප්‍රහරයක් කල්ල කරන්න පටන්ගත. පුපුරනත්‍රවයට වූ අනිත්‍රාත්‍රවත් හමුදා ආරක්ෂකවලල්ල වෙත කඩා වැදීමට උත්සා කළත් හමුදාව සියලු අවිවල ක්‍රියාකාරිත්‍යය හා ප්‍රබල වැඩිඵලය හමුවේ එය පුරවාගැනීමට ත්‍රස්තන්ට හැකි වූයේ නැහැ. ප්‍රහරෙන් මියගිය ත්‍රස්වවාදීන් තිදෙනකුගේ සිරුරු සමඟ ගිනියවිකිහිපයක් හමුදාවට හමුවුණ. එක්මරගෙන මරණ යාත්‍ර ප්‍රහරය එල්ල වූයේ විසියක් වන සිංහරජිමේතුව රාජකාරයේ නිර්ත මූදට මූුණලා ඇති ආරක්ෂක වලල්ලටයි. මේ අශ්්‍ය බල දෙය පනහෙක් මොූ ඇජින් දෙදක් යෙදු යාාත්‍රාවක්. හමුදේ ප්‍රහරේමධදේ සිදූ පිපිරීමෙන් සැබලුන් කීප දෙෙන කුටහා නිසිද වනාා. එහෙත් මෙවැනි විශාල ප්‍රමාණය යාාත්‍රායදා ගැනිින් ත්‍රස්වාදි නපේක්ෂා කළ අරමුණ ඉටුකරගැනීමට උන්ට නොහැකූ බවයි හමුදාව පවසන්නේ. ිගඩිය ප්‍රසන්නද සිල්වාගේ නඳදීම යටතේ එකොස්සන ගැමුණු හවන පාල විසියක් වන සිංහ සහ, හතරවන විශේෂ බලාායන රජිමේතුවල නිලධරින් හා සෙැබලුන් සාමූහිකව මෙම මාගෙන බැරණ ප්‍රහාරයෙන් වියහකිවතිබූ හානිිය අවමකරගැනීමට සටන් කළා. මෙම ාත්‍රී නෞකාව දෙසසිට තවත් බෝට්ටු ියත්කිරීම වලක්වාලීම සඳහා, ප්‍රබල ප්‍රහාරක ශක්තියක් ලබාදීමට තුන්වන සන්නහ සන්නද රජිමේන්තුව සහ පළමු යාන්ත්‍රික පාබල බලෑනයේ සන්නාද රතත් ලබා දුන්නේ. විශිෂ්ට ජයකත්වයක්. භූමි අහිමිවීමෙන් වියර වැටී සිටින ත්‍රස්වවාදීන්ට ඇති එකම ක්‍රියාමාර්ගය වන්නේ මෙවැනි මරාගෙන බැරණ ප්‍රහාාරෙල්ල කිරීම පමණයි. එහෙත් මෙවැනි මරගෙන බැර ප්‍රහාරෙල්ල කිීමට ඉතිරි ඇති භූමියත් මුහුද සීමාවත් යන දෙකම මෙවන විට ත්‍රස්වවාදීන්ට අහිමිවෙන් පවතිනවා. මෙවන විට යුදහමුදාව ඔවුන් සතු ඇති භූමිය කිලෝමීට දෙකටත් වඩා අඩු දුරකට සීමාකිරීමට සමත් වෙලා. පනටහා පනස් තුනසේනාංක උතුර දෙෙසින් මෙම යුද මුක්ත කලාපේහ ත්‍රස්වවාදීින් සිටින බොහම ියාක්‍රණය කරදදිී පනස් නමවන සේනාංකය මුලතිවු දෙෙසින් ඉදිරියට ගමන්ගලමින් සිටිනවා. ජාතිකරූපවාහිනි අමල් සමන්ත මුලතිව් වඩ්ඩුවා කල් සිට.